නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහතු ඒ නිර්වාණ ධර්මය ස්වකීය ඥාණයෙන් අවබෝධ කරගෙන අන්‍ය සත්‍යයන්ටද අවබෝධ කර වූ හේ අන්ත ගෝ යනුවෙන්ද සියලුම කෙලෙසුන් නසා අන්තිම ශාරීරිය දරණ නිසා අන්තිම දේහ දරණ නිසා අන්තිම දේහ දරෝ අන්තිම දේහ ධාරේ අන්තිම ශාරීරෝ යනුවෙන්ද හඳුන්වන එසේම බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ නිසා මෙලොව වැඩියෙන්ම බොහෝ දෙනෙක්ගේ ගෞරවයට යම් කෙනෙක් පාත්‍ර වුණා නම් ඒ බුදු පියාණන් වහන්සේමයි ඒ නිසා අපචිතෝ යනුවෙන්ද හඳුන්වන මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 115 වෙනි අනුශාසික ජාතක දේශනාව යායඤ්ඤ මනුසාසති සයං ලෝලුප්පචාරිණී සයං විපක්ඛිකාසේති හතා චක්ඛේන සාලිකාති ලොල් හැසෙන යම් කිරිල්ලක් අනුන්ට අවවාද කරන්නේද ඒ සරලිහිණි කිරිල්ලිය එරියසකින් නැසී පියාපස්සින්දි මහමග හොත්තේය මහමාර්ගයේ යනකොට යන්නෝනේ කොහමද මේ මාර්ග අනතුරු කොහොමද කියලා දෙන්නට බොහෝ දෙනෙක් හිටියත් මේ ජීවන මාර්ගයේ ජයගෙන මේ ජීවන මාර්ගයේ සියලුම දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වන්නේ කොහොමද කියලා දෙන්නන් ඉතා දුර්ලභ එසේ මේ කියලා දෙන්නන් අතරද සැබෑ මාර්ගය නොව වැරදි මාර්ගම කියලා දෙන්නන් අතරේ කිසිම පුංචි හෝ අඩුවක් නැතිව සැබෑම නිවැරදි මාර්ගය කියලා දෙන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට වාසනාවන්තෝ පින්වත්නි අපි දැන් සෝදානම් වන්නේ 116 වැනි අනුශාසික ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට වචනාර්ථ විමසා බැලුවොත් යායඤ්ඤ මනුසාසතේ කියලා සඳහන් වුණානේ ඒ අකුරක් වැඩියෙන් තියෙනවා යායඤ්ඤ ඒක පද සංදී පිණිස දාපු දෙයක් ඉතින් ඒ අර්ථය තමයි යම් කිරිල්ලක් අනුන්ට අනුශාසනා කරතේ කියන අර්ථය සයං ලෝලුප්පචාරිණී නමුත් තමා ලොල්ල හැසිරෙනවා සයං විපක්ඛාසේති ඒ නිසා ඕ පියාපස් සිඳිලා මහමග වැතිරලා ඉන්නවා හතා චක්කේන සාලිකාති රියසකින් නැසෙනු සැලලිහිණිය දෙස බලන්න ඒ ගැන හිතන්න කියන අර්ථය සාලිකා කියලා මෙතන කියන්නේ මේ සැලලිහිණියට පින්වතුනි මේ ජාතක දේශනාව කුමකට නැත්තම් මේ ගාථාව කුමකට දේශනා කරාද කුමක්ද මේ වත්මන්හා අතීත පුවත් කියලා ඉමසලා බලනකොට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දෙව්රම් මෙහෙරේ වාසය කරන සමයෙහි එක්තරා අනුශාසික භික්ෂුණියක් අරබෙහා තමයි දේශනා කළේ අනුශාසික භික්ෂුණියක් කියන්නේ මේ අනිත් අයට අනුශාසනා කරන ඒ පදවියක් වගේ දෙයක් නෙවෙයි මේ මාර්ගයේ වඩින්න එපා මේ පැත්ත අනතුරු සහිතයි කියලා මේ අනවශ්‍ය ආකාරයෙන් ඒ කියන්නේ තමන් සුදුසු ගුණේ නොපිහිටා අනිත් අයට අනුශාසනා කරපු භික්ෂුණියක් පිළිබඳ සිද්ධියක් බලම මේ කුමද්ද කරපු අනුශාසනාව කුමද්ද මේ සිද්ධ වුණේ කියලා. තින් උතුණී බුදු පියාණන් වහන්සේගේ භික්ෂුණී ශාසනයෙහි එසමයෙහි පැවිදි වෙච්ච කුල දුවනියක් පැවිදි බවට පත් වෙලා උපසම්පදාවටත් පත් වෙලා වාසය කරනව නමුත් මේ උපසම්පදායේ පටන්ම ඒ භික්ෂුණිය මහානකමේ හැසිරුණේ නැහැ. සිව්පසේ ගිජු වෙලාම තමයි වාසය කරේ. ඉතින් මේ භික්ෂුණිය සිව්පසේ ගිජුකම නිසාම අනේ භික්ෂුණීන් නොඅඩින ඒ කාලේ බෝධිනේ පිණ්ඩපාතෙන්නේ ජීවත් වුණේ. ඉතින් ඒ නිසාම අනිත් භික්ෂුණීන් වැඩිය නොවැඩින පිණ්ඩපාතේ හොඳට ලැබෙන ප්‍රදේශයත් උර අරගෙන ඒ පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් මිනිස්සුත් වැඩි දිනෙක් නොවැඩින නිසා විශේෂ ප්‍රණීත ආහාර සකස් කරලා මේ භික්ෂුණියට පූජා කරනවා. ගිහියන් ඒ ආකාරයෙන් මහා පිනක් සිද්ධ කරගත්තත් මේ භික්ෂුණිය ඒ ආහාරයට ගිජු වෙනවා.
ඒ රසවත් ආහාරවල බැඳෙනවා. ඒ නිසා මේ භික්ෂුණිය කල්පනා කරනවා, තවත් භික්ෂුණියක් මේ මාර්ගයේ පිණ්ඩපාතේ වඩින්න ගත්තොත් මට අලාභ වෙනවා. එහෙම වුණත් එහෙම ඒක මට හොඳ නෑ. මම මේකට උපක්‍රමයක් කරන්න ඕනේ කියලා අනිත් භික්ෂුණීන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. අර අසවල් පැත්ත නම් නිකමටවත් යන්නට එපා. ඒ පැත්තේ වැඩියොත් මහා අනතුරු වලට මෝණ දෙන්න සිද්ධ වෙනවා. සැඩ බල්ලෝ ඉන්නවා, ඒ වගේම නපුරු සත්තු ඉන්නවා, අලි ඉන්නවා. මේ විදිහට මුසාවාද පවසමින් අනිත් භික්ෂුණීන් වහන්සේලා ඒ පැත්තට වඩින එක වළක්වනවා. පින්වතුනි, මේ නිසා ඒ අහිංසක භික්ෂුණීන් වහන්සේලා ඒ පැත්ත දිහා හිස හරවාවත් බැලුවේ නැහැ කියලා මේ අටුවාවේ සඳහන් කරනවා. ඉතින් ඒ විදිහට අනිත් භික්ෂුණීන් වහන්සේලා එන එකත් වළක්වලා මේ ආකාරයෙන් පිණ්ඩපාතේ වඩිමින් ඉන්න මේ භික්ෂුණියව දවසක් අනතුරකට පත් වෙනවා. මොකද්ද? පිණ්ඩපාතේ වඩින අතරේ බොහොම වේගෙන් එක්තරා නිවසකට වේසනකොට ඒ නිවසේ ඉඳලා එළියට දුවගෙන ආපු සැඩ බූරුවෙක්, ඒ බූරුවා මේ මෙහෙණින් වහන්සේගේ පයට බොහොම දැඩි පහරක් එල්ල කරලා පැනලා යනවා. පින්වතුනි, ඒ නිසා මේ භික්ෂුණී කලවට බිඳෙනවා. ඒ මිනිසුත් එකතු වෙලා මේ දෙකට කැඩිච්ච කලවෑට එකට තියලා ඒ බැඳලා වෙදකම් ආදිය කරලා ඇඳක තියාගෙන මේ භික්ෂුණිය භික්ෂුණී ආරාමයට රැගෙන යනවා. ඒ භික්ෂුණීන් වහන්සේලාත් මේ සිද්ධිය දැනගෙන ප්‍රකාශ කරනවා අනිත් අයට අනුශාසනා කරාට. මොකද මේ භික්ෂුණිය මේ පැත්තට ගිහිල්ලා අනතුරට ලක් වුණාන කියලා. ওই සිද්ධිය වැඩි දවසක් යන කලින් කාතරත් ප්‍රසිද්ධ වෙනවා. ධම්සභා මණ්ඩපයේ රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලාත් මේ සිද්ධිය ගැන ප්‍රකාශ කරනවා. බලන්න, අනිත් අයට අවවාද කරාට මේ විදිහට කරොත් වෙන දේ ආදියෙන් මේ භික්ෂුණියගේ අගුණ සහ එයින් ගත යුතු පාඩම් ගැන ඒ භික්ෂුන් වහන්සේලා කතා කරමින් ඉන්න වෙලාවේ එතනට වැඩම කරන භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් කතාව දැනගෙන, මහණෙනි, මේ භික්ෂුණිය දැන් විතරක් නෙවෙයි ඉස්සරත් ওই විදිහට අනිත් අයව රැවට්ටුවා කියලා ප්‍රකාශ කරපු වෙලාවේ භික්ෂුණින්ගේ ආරාධනාව පරිදි බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාවක් දේශනා කරනවා. ඈත අතීතයේ බරණස්නවර බ්‍රහ්මදත්ත කියන ඒ රජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ වනාන්තරයක කුරුළු යෝනියක ඉපිතලා වැඩිවියට පත් වෙලා ඒ සිය ගණනක් වූ කුරුල්ලන්ට නායක බවට පත් වෙලා කුරුල්ලන් පිරිවරාගෙන හිමාල වනාන්තරයට යනවා. එහි වසන කාලේ එක් සැඩකිරිල්ලක් මහමගට ඇවිල්ලා ගොදුරු ගන්නට පුරුදු වෙනවා. සැඩ කියන්නේ බොහොම දඩබ්බර කියන අර්ථයනේ. සැඩ කිව්වහම දඩබ්බර, ඒ වගේම දැඩි කියන අර්ථය. ඉතින් ඒ ස්වභාව ඇති කිරිල්ලක් මේ මිනිස්සු ගැවසෙන මාර්ගයට ඇවිල්ලා ආහාර ගන්න පුරුදු වෙනවා. ගැල් වලින් වැඩිච්ච වී මුවන් ආදී බීජ වලට ආසා කරලා ඒවා ආහාරට අරගන්න අතට කල්පනා කරනවා. අනිත් කුරුල්ලනුත් එහෙම පැමිණියොත් එහෙම මට පාඩු වෙනවා, ඒ නිසා ඒක වළක්වන්න ඕන කියලා ඒ කුරුල්ලන්ට අවවාද වශයෙන් කියනවා. අර මාර්ගයේ පැත්ත නම් යන්න එපා, ඒ මාර්ගය බියජනකයි. බොහොම නපුරු ගොන්නු යදු ඒ ගැල් නිතරම ඒ මාර්ගය ගමන් කරනවා. අහසට නැගලා පියාඹල යන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් ওই විදිහට ප්‍රකාශ කරපු නිසා අර කුරුල්ල එකතු වෙලා මෑට අනුශාසිකා කියලා නමකුත් ඇති කරා. කොහොම හරි කවුරුත්තේ අනුශාසනා නිසා ඒ මාර්ගයේ දෙසට බීජ අහුලගෙන කන්නට ගොදුරු සෑනට ගියේ නැහැ. කොහොම හරි පින්වත්නි, දවසක් මේ විදිහට මේ කිරිල්ලිය තමන් අවවාද දුන්නත් ඒ වීතියේ ආහාර අනුභව කරමින් ඉදියේ බීජ අහුලගෙන කමින් ඉන්න අතරේ මහා මාර්ගයේ වේගයෙන් පැමිණෙන යානයක හඬ ඇහෙනවා. නමුත් යානය තව දුර ඇති කියලා ආහාර ගිජුකම නිසා මේ බීජ අහුලගෙන කන අතරේ අර යානයත් වාත වේගෙන් ඇවිල්ලා මේ කිරිල්ලියට අහසට නගින්නට ඉඩක්වත් නොදී මේ කිරිල්ලිය යට කරගෙන යනවා. ඒ නිසා මගේ ශරීරය එරියට අහුවෙලා දෙපළ වෙලා යනවා. ඉතින් ඒ කුරුළු නායකයාත් කුරුල්ලන් ගණන් කරන වෙලාවේදී අනුශාසිකා කිරිල්ල නැත කියලා දැනගෙන අයව හොයනකොට අර මාර්ගයේ දෙපළ වෙලා ඉන්න බව දැනගන්නට ලැබෙනවා. ඒ වෙලාවේ කුරුළු නායකයා ප්‍රකාශ කරපු ගාථාව තමයි බුදු පියාණන් වහන්සේ මෙහි මතක් කරේ මතු කරලා දැක්වේ. නැවතත් එහි අර්ථය සිහිපත් කරගත්තොත් ඒ ලොල්ල හැසිරෙන කිරිල්ලියක් අනුන්ට අවවාද කරාද? ඒ සැරලිහිණ කිරිල්ලියයි. ඒ කිරිල්ලිය තමයි රියසකින් නැසිලා පියාපස්සින් දිලා මහමග වැටලා ඉන්නේ. ඔන්නේ අර්ථය තමයි මතු කරලා ඒ වෙලාවේ කුරුළු නායකයා ඒ ප්‍රකාශ කරේ.
ඒ ප්‍රකාශය මත කරමින් බුදු පියාණන් වහන්සේත් මේ ජාතක දේශනාවේදී ඔය ප්‍රකාශය කරනවා. පින්වතුනි, මේ විදිහට ජාතක දේශනාව අවසන් කරමින් අවසානයේ පූර්වාපර සන්ධි කල්පන බුදු පියාණන් වහන්සේ මතක් කරනවා එදා ඒ අනුශාසිකා කිරිල්ල දැන් මේ අනුශාසික භික්ෂුණියමයි. එසා මේ කුරුල් රජ වෙලා ඉපද සිටියේ දැන් මේ බුදු බවට පත්ව සිටින මම කියලා. පින්වතුනි, නුවණ තියෙන කෙනෙක්ට කල්පනා කරොත් තේරේවි මෙවැනි පුජ්‍යලයන් අද සමාජයේ වුණත් ඉන්නවා. නමුත් අපි තේරුම් ගන්නට ඕනේ හිතක ස්වභාවය. ඒ නිසා අපි අපේ සිත් තුළ මෙවැනි ස්වභාවයන් මතුවන්නට නොදී ඒ වැනි ස්වභාවයන් මතුවෙනවා නම් මේ ජාතක දේශනාව හොඳින් හිතේ තියාගෙන ඒ ජාතක දේශනාව තුළින් ඇති කරගන්න හික්මීම තුළින් එවැනි කෙලෙස් වලට ඇතිවන්න ඉඩ නොදී අපේ චරිතය හදාගන්නට මේ උපකාරයක් කරගන්නට ඕනේ.